නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. ඔබ දන්නවා රාජිත සේනාරත්න මහත්මයා ඊයේ පෙරේදා මාධ්‍ය හමුවේ කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශයේ ඔහු අධිකරණ තීන්දුව තමන් අතේ තියාගෙන කතා කරන්නේ. එතකොට දැන් මේ කියන්නේ හැඳුනුම්පත් දෙකක් තියෙනවා. ඒ හැඳුනුම්පත් දෙකක් තිබීම නීති විරෝධී. ඒ හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කරලා පාස්පෝට් එකක් ගත්තම ඒකත් නීති විරෝධී. ඒ නිසා මෙයා රටවැසියෙක් නෙවෙයි. මේක තමයි රාජිත සේනාරත්නගේ ප්‍රධාන ලොජික් එක, තර්කය. දැන් ඔය තර්කය අනුව බැලුවොත් මේ තියෙන්නේ මගේ අලුත් හැඳුනුම්පත. මට පරණ හැඳුනුම්පතක් තිබ්බා. ඒක සාක්කුවටම දිය වෙලා ගියා. මු අඳුන ගන්න බැරි තත්ත්වයටපත් වුණා. මම අලුත් එකක් ගත්තා. එතකොට මගේ පරණ හැඳුනුම්පතේ තියෙන්නේ මගේ හැඳුනුම්පත් අංකයේ හැටියට 700677805V. දැන් මේ අලුත් එකේ තියෙන්නේ එහෙම නෙවෙයි. 1970.06700805. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මම මේ අංකේ දැම්මොත් මේක එක්ක මේක වැරදි නැත්නම් අරක දැම්මොත් ඒක වැරදි කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරලා තියෙන එකම දේ තමයි මැතිවරණ කොමිසමට ඒ අදාළ ලිපි ලේඛන බාර දෙද්දී මේ අලුත් අංකය ලියන ගමන් වරහන් ඇතුලේ පරණ අංකයක් දාලා තියෙනවා. මේක තමයි මේ හැඳුනුම්පත් දෙක කියලා අර්ථකථනය කරන්නේ. මේ විදියට අර්ථකථනය කරලා මහ ජනතාවගේ මනස දූෂණය කරලා පුළුවන් නම් අධිකරණයක් නොමග යවලා මේ අය බලන්නේ Tamanta ඉන්න බලගතු ප්‍රතිවාදී අපේක්ෂකයා මැතිවරණ සටන්බිමේ මුණ ගැහෙන එක නතර කරගන්න. මේ අය පිළි අරගෙන ඉවරයි. ඔය එක්සත් ජාතික පක්ෂ සියලු මහත්තුරු පිළි අරගෙන ඉවරයි. ගෝඨාභය රාජපක්ෂත් එක්ක සටන් කරන්න ගියොත් මැතිවරණ බිමේ නියත වශයෙන්ම පරදිනවා කියන එක පිළි අරගෙන ඉවරයි.